ඉතින් හයිබෝන් නලු ට්‍රවල් බොග්ගයක් යන්න හදන් කෝල් කෝස්ටවල්ට ඊස්ට වැකේෂන් එක ඉතින් පිටත් එන්න හැදන් වෙලා උදේ 8ට විතර. ඉතින් අපිට දවල් එක හමාරට තියෙන්නේ මේ ජෙට්ස්ටා ෆ්ලයිට් එක ගෝල් කෝස්ටවල්ට. අපි ක්වීන්ස්ටවුන් ගිහිල්ලා හම්බෙමු. ඉතින් සුපුරුදු විදිහටම මේ පාරත් අපි රටින් එලියට යන්නේ ක්වීන්ස්ටවුන් ජාත්‍යන්තර ගුවන්තොටු වලින්. ඉතින් ක්වීන්ස්ටවුන් යන මේන් රෝඩ් එක තමයි ස්ටේට් හයිවේ 6 කියන මේ පාර. ඉතින් ක්වීන්ස්ටවුන් එයාපෝර්ට් එකට යනකම් පොඩි බ්‍රේක් එකක් ගන්න නැවැත්තුවා ලම්ස්ඩන් කියන ඒරියා එකේ. ලම්ස්ඩන් කියන්නේ සාමාන්‍යයෙන් ඉන්නකාගේ ඉඳන් පැය එකහමාරක විතර ඩ්‍රයිව් එක. මේක තමයි ඇත්තටම ක්වීන්ස්ටවුන් සහ ඉන්නකාගිල් අතර හම්බෙන මේන් පොඩි ටවුන් කීපෙන් එකක්. වින්ටන් කියලා එකක් පහුවෙන ඊට පස්සේ මේක තමයි හම්බෙන ටිකක් ලොකු තරමක ටවුන් එක. ඉතින් ක්වීන්ස්ටවුන් යනකම් ඇත්තම අර ඩනෙඩින් යනකම් හම්බෙන ගෝ බැල්ප්‍රූතා වගේ ටිකක් ලොකු ටවුන් හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ක්වීන්ස්ටවුන් වලදී හම්බෙමු. ටිකක් විතර මේ වෙහිබර කාලගුණයක් ගොඩක් අවුව තිබුණ වෙලාවක් නෙමේ, වලාකුළු පහලට මේ විදිහට ඇවිල්ලා තිබුණ ක්ලයිමේට් එකක්. මම ටිකක් අඩුවෙන් තමයි මෙහෙම දවස්වල මේ ස්ට්‍රේට් හයිවේ 6 එකේ යන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ ක්ලයිමේට් එක. ඇත්තරම මිල්ෆෝඩ් සවුන්ඩ් යන්නත් කියාපු ක්ලයිමේට් එක. මිල්ෆෝඩ් සවුන්ඩ් මොකද්ද කියලා බලනවා ඕගොල්ලෝ මගේ වීඩියෝස් වල පහලට ගිහිල්ලා බලන්න. ඉතින් මේ වම් පැත්තෙන් පේන්නේ ලේක් වකටිපු කියන ලේක් එක, මේන්ම ලේක් එක. ඉතින් ඔන්න අපි ආවා ක්වීන්ස්ටවුන් එයාපෝර්ට් එකට. මේ ඉස්සරහෙන් පේන්නේ ක්වීන්ස්ටවුන් එයාපෝර්ට් එක, ටිකක් පොඩි එයාපෝර්ට් එකක්. ඉතින් ඔන්න ක්වීන්ස්ටවුන් ආවා. මේගොල්ලන්ට පේන්නේ හෝතෝන් ඩ්‍රයිව් පාකින් එක. ඉතින් මගේ සිඩ්නි යන බ්ලොග් එකේ මම මෙතනම තමයි නවත්තන්නේ. මේ පිටිපස්සෙන් පේනද හරිම ලස්සනයි. ඉතින් මේක මේ හෝතෝන් ඩ්‍රයිව් පාකින් එක කොටස් තුනක් තියෙනවා. මේ තුන ගොඩක් කරලා ෆුල් වෙන්නේ නැහැ. ඔය මේ ගොඩක් සම වැකේෂන් එක වගේ ලොකු වැකේෂන් එකක් આવොත් ඇරෙන්නේ. ඉතින් මේගොල්ලන්ට පිටිපස්සෙන් මෙන්න මේ ඔක්කොම පාකින්, පිටිපස්සට පාකින්ක්ත් තියෙනවා. මේ වගේ පාකින් ප්‍රදේශ කීපයක්ම තියෙනවා. ඒ ක්වීන්ස්ටවුන් එන කෙනෙක්ට පොඩි දැනුවත් කිරීමක් විදිහට තමයි මම මේක හැමතිස්සෙම කියන්නේ. මේ එයාපෝර්ට් එකේ පාක් කරනකොට වඩා මෙතන සෑහෙන ලාභයි. ඒ වගේ සාමාන්‍යයෙන් භාගයක්වත් යන්නේ නැහැ මේ මෙතන පාක් කරලා යනවන. ඉතින් අපි යමු හිමිට එයාපෝර්ට් එකට. අපි ගියේ ඊස්ටර් එකට දවස් දෙක තුනකට තියා නිසා. ඉතින් මේ වගේ එක එක වැඩ තිබුණා එයාපෝර්ට් එකේ. ඉතින් මේගොල්ලෝ මේ සැරසලා හිටියේ ඊස්ටර් එක වෙනුවෙන්. ඉතින් මේක තමයි ටර්මිනල් බිල්ඩින් එක. මෙතෙන්ට රිමාකබල්ස් කඳු ඇටි, ඒ වගේම මේ ෆ්ලයිට්ස් පේනවා. ඉතින් අපි ෆ්ලයි කරේ ජෙට්ස්ටා ෆ්ලයිට් එකක. ජෙට්ස්ටා විතරයි ක්වීන්ස්ටවුන් ඉඳලා ගෝල් කෝස්ට් වලට ඩිරෙක්ට් ෆ්ලයිට් ඔපරේට් කරන එකම කම්පැනිය. ඉතින් මේ මිල්ෆෝඩ් සවුන්ඩ් උඩින් යන ගමන මේ ඔයගලන්ට මේ කලින් පෙවුණ බෝඩර් එක, නිව්සීලන්ඩ් බෝඩර් එක. ඔන්න අපි ඕස්ට්‍රේලියාවට ආවා. මේ ලෑන්ඩ් කරන්නයි යන්නේ ගෝල් කෝස්ට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට. ඉතින් මේක ගොඩක් ලොකු එයාපෝර්ට් එකක් නෙමෙයි. කලින් කිව්වත් වගේ මෙතෙන්ට එන්නේ ජෙට්ස්ටා විතරයි ක්වීන්ස්ටවුන් ඉඳන් එන එකම එයාලයින් එක. ඉතින් ගැන්වේ එකක් එන්නේ නැහැ, කෙලින්ම පොළවට තමයි බහින්න තියෙන්නේ. මේ ෆ්ලයිට් එක තමයි අපි ආවේ. දැන් අපි මේ යන්නේ ඉන්ටර්නැෂනල් ඇරයිවල්ස් තියෙන තැනට චෙකින් වෙන්න. ඉතින් මේ වගේ කඳු වැටියක් තියෙනවා ගෝල් කෝස්ට් එයාපෝර්ට් එක වටේ. සුපුරුදු විදිහට ඩියුටි ෆ්‍රී එක මැද්දෙන් ඇවිදගෙන ගියා. ඉතින් ගන්න ලොකුවට දෙයක් අපිට තිබුණ නෑ. මේ ගෝල් කෝස්ට් වල තියෙන හොඳම දේ තමයි මේ වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. හරිම දියුණු විදිහට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා. ගොඩක්ම ට්‍රෑම් සර්විස් එක තමයි යූස් වෙන්නේ. ඉතින් මේ ට්‍රෑම් එකේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන්න ගෝ කාඩ් එක කියලා කාඩ් එකක් ගන්න තියෙනවා. මේක ගණිද්දි මතක තියාගන්න. බ්‍රිස්බේන් ඕගොල්ලෝ යන්න බලාපොරොත්තු වෙනවා නම් බ්‍රිස්බේන් ගෝල් කෝස්ට් දෙකටම අදාළ වෙනම කාඩ් එකක් තියෙනවා. ගෝල් කෝස්ට් ඒරියා එකට විතරක් අයිති වෙනම කාඩ් එකක් තියෙනවා. ඕගලන්ට මේ කාඩ් එක ගන්න පුළුවන් ගෝල් කෝස්ට් ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එක ඇතුළෙම තියෙන අවුට්ලට්ස් තියෙනවා. මට මතක විදිහට HWS වගේ නමක්. ඉතින් අපි ආවා සර්වේස් පැරඩයිස් නෝත් එකට. මෙන්න මේ වගේ ටැප් කරන්න තියෙන්නේ මේ ගෝ කාඩ් එක. මේ අපි ගත්ත නිල් පාට ගෝ කාඩ් එක ඔයගොල්ලෝ දැන් දැක්ක එක. මේක තමයි බ්‍රිස්බේන් යනවා නම් මේකම යූස් කරන්න පුළුවන්. අනිත් කාඩ් එක ගන්න නැතුව මතක ඇතුව මේක ගන්න ගෝල් කෝස්ට් යනවා නම්.
ඉතින් අපි බොක් කරේ මන්ත්‍රා අපාර්ට්මන්ට් කියන අපාර්ට්මන්ට් එක. මේ ගෝල් කෝස්ට් වල ගොඩක්ම හොටෙල් වලට වඩා අපාර්ට්මන්ට් පිටින් බුක් කරන්න පුළුවන්. අපි හිටපු එක නිකන් වන් බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක්. අපි ඕෂන් වියූ බුක් කරේ. අපිට සාමාන්‍යයෙන් ගියා ඩොලර් 650ක් 700ක් ඒ වගේ ගාණක්. මේ තියෙන අපි බුක් කරපු අපාර්ට්මන්ට් එක, මේක අපි කෑම නැතුව තමයි ගත්තේ. ඉතින් අපිට ඕන දෙයක් උයාගෙන කන්න පුළුවන්. ඊට අමතරව මේ ගෝල්ඩ් කෝස්ට් සිටි එකේ ඕන තරම් රෙස්ටුරන්ට් තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන සී වියූ එක තියෙනවා. මේ වටේම තියෙන හොටෙල්ස්, මේ මුහුද අයිනෙම තියෙන හොටෙල්ස් නම් ටිකක් ගණන්. මෙතන හොඳම දේ තමයි මෙන්න මේ යන ට්‍රෑම් එක නවත්තන සර්ෆේස් පැරඩයිස් නෝත් කියන ට්‍රෑම් ස්ටේෂන් එක තියෙන්නේ හරියටම මෙතන, හරියටම මේ මන්ත්‍රා අපාර්ට්මන්ට් එක ගාව. හවස් වෙලා අපි ආව සර්ෆේස් පැරඩයිස් බීච් එක පැත්තට. ඉතින් ක්ලයිමේට් එක හරිම වෝම්. ඉන්වකාගිල් ඉඳලා ආපු අපිට මේ ක්ලයිමේට් එක සෑහෙන්න වටිනවා. සාමාන්‍යයෙන් සෙල්සියස් 28-30 අතර තමයි නෝමල් ලංකාව වගේ ක්ලයිමේට් එකක් තමයි තිබුණේ. ඉතින් ඊස්ටර් වැකේෂන් එක නිසා බීච් එක, ඒ වගේම සර්ෆේස් පැරඩයිස් කියන ඒරියා එක ගොඩක් ක්‍රවුඩඩ් වෙලා තිබුණේ. ඉතින් මේ ලොකුවට පේන බිල්ඩිංස් ඔක්කොම හොටෙල් තමයි, ගොඩක්ම හොටෙල් සහ අපාර්ට්මන්ට් ටුවරිසම් පැත්ත ෆෝකස් කරගෙන තියෙන නගරයක් තමයි ගෝල්ඩ් කෝස්ට් කියන්නේ. ගෝල්ඩ් කෝස්ට් කවුරු හරි කෙනෙක් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න බලනවා නම් ඉතින් මගේ ග්‍රිෆිත් යුනිවර්සිටි වීඩියෝ එක බලන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් රිසර්ච් එකක් කරන්න කොහොමද ගෝල්ඩ් කෝස්ට් වල ඇකමඩේෂන් කියන එක. මොකද ඇකමඩේෂන් ටිකක් ගණන් සිටි එකක් ටුවරිසම් පැත්තට බර වෙන්න වෙන්න. ඉතින් ඊස්ටර් වැකේෂන් එකේ ආපු නිසාද මන්දා පුදුම ක්‍රවුඩ් එකක් හිටියේ. ඉතින් මේ හවස්වරුව, මේ හවස්වරුව අපි පොඩ්ඩක් සර්ෆේස් පැරඩයිස් බීච් එක දිගේ ඇවිදින්න ගියා. ඉතින් පේනවනේ ක්‍රවුඩ් එක, මේ ඇවිල්ලා ඉන්නේ මේ සර්ෆේස් පැරඩයිස්. හැතරම මේ ගෝල්ඩ් කෝස්ට් කියන්නේ මේ ලොකු ඒරියා එකට කියන නම. ඉතින් සර්ෆේස් පැරඩයිස් තමයි මේ සබර්බ් එක. මේ දිගටම සර්ෆේස් පැරඩයිස්. අපි හිටියෙත් ඕගොල්ලෝ කලින් දැක්කා වගේ මන්ත්‍රා අපාර්ට්මන්ට් එකේ. මෙතන ඉඳන් කිලෝමීටරක් විතර අපි පයින් ගියා එතෙන්ට. ඉතින් මෙතන පොඩ්ඩක් සෑහෙන ජනාකීර්ණයි. මෙතන මේ හංග්‍රි ජැක් එක තියෙනවා, මැක්ඩොනල්ඩ්ස් එක තියෙනවා. මේ හංග්‍රි ජැක් කියලා මෙහි කියන්නේ න්‍යූසිලන්ඩ් වල බර්ගර් කින්, න්‍යූසිලන්ඩ් වගේම ලංකාවේ බර්ගර් කින් කියන එක. ඉතින් මේ සෑහෙන ලොකු ක්‍රවුඩ් එකක් කාලෙකින් දැක්ක සිඩ්නි ගියාට පස්සේ අපි ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් අපි රෑ වෙලා ටිකක් මේ ට්‍රෑම් එකෙන් සර්ෆේස් පැරඩයිස් පැත්තට ආවා. අපි හැමතිස්සෙම මේ සර්ෆේස් පැරඩයිස් නෝත් පැත්තේ තමයි අපි බේස් වුණේ. ඉතින් සර්ෆේස් පැරඩයිස් නෝත් ඉඳන් සර්ෆේස් පැරඩයිස් පැත්තට ආව ස්ටේෂන් දෙකක් තුනක් වගේ එන්න තියෙන. ඉතින් මේ වගේ සෑහෙන්න හැපනින් ඒරියා එකක් තමයි සර්ෆේස් පැරඩයිස් කියන්නේ. ඉතින් අපි රෑට මොනහරි කන්නත් බලාගෙන පොඩි වටයක් දාන්න තමයි මේ පැත්තට ආවේ. ඉතින් සර්ෆේස් පැරඩයිස් යන කෙනෙක්ට දැනුවත් කරන්න ඕනේ, සර්ෆේස් පැරඩයිස් වුල්වර්ත් එකක් තියෙනවා. ඕගොල්ලෝ අපි ඉන්නවා වගේ අපාර්ට්මන්ට් එකක් බුක් කරොත් බ්‍රෙක්ෆස්ට් එක වගේ හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් වුල්වර්ත් එක තියෙනවා. ඒ වගේම මේ ගොංචා කියන්නේ මම ආසම බබල් ටී කම්පැනි එකක්. මේක නිව්සීලන්ඩ් වලදී, මම ඕක්ලන්ඩ් වලදී නිතර යන තැනක්. නමුත් ඉන්වකාගිල්ලාවට පස්සේ ගොංචා එකක් තිබුණා. ඉතින් අපි ගොංචා එකෙන් මිල්ක් ටී ගත්තා. ඉතින් ගොංචා කියන්නේ මට මතක විදිහට හොංකොං චේන් එකක්. ඉතින් මේ වගේ පෙරහැරක් වගේ ගියා කට්ටිය නටනට. ගොඩක්ම මෙහි අය මේ ඕස්ට්‍රේලියන් අය තමයි ගියේ. හැබැයි ඉන්දියන් විදිහට ඇඳගෙන යනවම දැක්කා. රෑ 8:30 වෙලාව, නිකන් වෙසක් දවසට කොළඹ ආවම තියෙන හැඟීම තමයි තියෙන්නේ. පුදුම හැපනින් ගතියක් සහ මේ පුදුමාකාර මේ හරි නිදහසේ මිනිස්සු විඳිනවා ලයිෆ් එක. ඉතින් මේ හරි සර්ෆේස් පැරඩයිස් කොට සර්ෆේස් පැරඩයිස් ස්ටේෂන් එක තවත් චුට්ටක් එහා තවත් හැපනින් ඇති මීට වඩා. ඉතින් එතන ටික වෙලාවක් ඉඳලා අපි ආයි ඉන්න අපාර්ට්මන්ට් එකට යන්න තීරණය කළා. ඉතින් මේ ට්‍රෑම් සර්විස් එක පුදුම කන්වීනියන්ට්. ඔයගලන්ට වාහනයක් ඕනෙම නෑ ඇත්තටම. මෝර්නින්, ඉතින් දෙවනි දවසේ උදේම ඔන්න බ්‍රිස්බේන් යන්න පිටත් වෙන්නයි හදන්නේ. මෙතන තමයි මේ වීව් එක තමයි අපිට පේන්නේ අපාර්ට්මන්ට් එකේ. මේක ඇත්තටම මන්ත්‍රා කියන
ගරුප් එකට අයිති මන්ත්‍රවල ඇපර්ට්මන්ට් කම්පලෙක්ස් දෙකක් තියෙනවා. මේක මන්ත්‍ර සන් සිටි කියන එක. ඉතින් මේ මෙන්න මේ පිටිපස්සෙන් පේන වියු එක තමයි ඕගොල්ලෝ මෙතන බුක් කරොත් ඕගලන්ටත් උදේ පාන්දර බලාගන්න පුළුවන්. ඉතින් මේ සර්ෆිස් පැරඩයිස් එකේ තියෙන මේ මන්ත්‍ර අපාර්ට්මන්ට් එකේ තියෙන හොඳකම තමයි මේක තියෙන්නේ. ඇත්තටම මේ සර්ෆිස් පැරඩයිස් නෝත් කියන ට්‍රෑම් ස්ටේෂන් එක ගාමයි. හරියට නිකන් හොටෙල් එකේ ට්‍රෑම් ස්ටේෂන් එකක් තියෙනවා වගේ. අපි මේ යමු ට්‍රෑම් ස්ටේෂන් එකට. මේක තමයි මේ අපාර්ට්මන්ට් එකේ තියෙන ස්විමින් පූල් එක. මේ වටේම තියෙන හොටෙල්ස්. ඉතින් මෙතනින් මේ හොටෙල් එකේ දොර කෙලින්ම ඇරියහම සර්ෆේස් පැරඩයිස් නෝත් ට්‍රෑම් ස්ටේෂන් එක තමයි බලාගන්න පුළුවන්. ඉතින් ට්‍රෑම් ස්ටේෂන් එක ගාවට යනකොටම ඒ පැත්තට යන ට්‍රෑම් එක එනවා පේනවා. ඉතින් මේ ට්‍රෑම් එකේ බ්‍රිස්බේන් යනකොට මුලින්ම නෝත් පැත්තට යන ට්‍රෑම් එකේ නැගලා අපි යන්න ඕනේ හෙලන්ස් වේල් කියන මේ ට්‍රෑම් එන්ඩ් වෙන තැනට. ට්‍රෑම් මේ ට්‍රෑම් ලයින් එක එන්ඩ් වෙන්නේ හෙලන්ස් වේල් වලින්. අපි මේ ආවේ හෙලන්ස් වේල් ට්‍රෑම් ස්ටේෂන් එකට. ඉතින් ට්‍රෑම් ස්ටේෂන් එකෙන් එහා පැත්තට පැන්න ගමන් හෙලන්ස් වේල් ට්‍රේන් ස්ටේෂන් එකට යන්න පුළුවන්. මොකද බ්‍රිස්බේන් කියන්නේ සාමාන්‍යයෙන් ගෝල්ඩ් කෝස්ට් ඉඳලා පැයක විතර ගමනක්. ඉතින් මේ ගමන යන්න, يعني මෙච්චර දුර ට්‍රෑම් යන්නේ නැහැ. ට්‍රෑම් එකේ යනවා නම් හෙලන්ස් වේල් රේල්වේ ස්ටේෂන් එකට එන්න ඕනේ. ට්‍රෑම් ස්ටේෂන් එකෙන් එහා පැත්තේ වේදිකාවට ආපු ගමන් මේ වගේ ට්‍රේන් ස්ටේෂන් එක තියෙනවා. ඉතින් අපි මේ ඉන්නේ හෙලන්ස්විල් ස්ටේෂන් එකේ. මේ හෙලන්ස්විල් ස්ටේෂන් එකෙන් තමයි ට්‍රෑම් ලයින් එක ඉවර වෙන්නේ. මේ පිටිපස්සෙන් පේන්නේ මේ පැත්තෙන් පේන ට්‍රෑම් එක. ඉතින් ට්‍රෑම් ලයින් එක ඉවර වෙලා අපි ආවා මේ ස්ටේෂන් එකේ, කියන්නේ ඇත්තටම ට්‍රේන් යන පැත්තට. හෙලන්ස්විල් වලින් තමයි බ්‍රිස්බේන් ඩිරෙක්ට් එක්ස්ප්‍රස් ට්‍රේන් එක ගන්න ඕනේ. ඉතින් මේ එක්ස්ප්‍රස් ට්‍රේන් එක බ්‍රිස්බේන් සිටි එකට යනවා. ස්ටේෂන් හතරක් පහක් වගේ තමයි නවත්තන්නේ. ඉතින් මේක තමයි බ්‍රිස්බේන් යන කතාව. අතරමඟදී ඔයගලන්ට පොඩි අප්ඩේට් එකක් ගේන්න හිතුවේ. ඉතින් මේක තමයි බ්‍රිස්බේන් යන ට්‍රේන් එක. මේක ප්‍රොපර් ට්‍රේන් එකක්. ඒ කියන්නේ අර කලින් ඒ වගේ ට්‍රෑම් නෙමෙයි, මේක ට්‍රේන් එකක්. ඉතින් ක්වීන්ස්ලන්ඩ් ගවර්මන්ට් එකෙන් තමයි මේක ඔපරේට් කරන්නේ. මෙතන ඉඳන් පැයක වගේ ගමනක් තමයි අපිට බ්‍රිස්බේන් වලට තියෙන්නේ. ඉතින් මේ ට්‍රේන් එක බ්‍රිස්බේන් එයාපෝර්ට් එකටම යනවා. අපි ඇත්තම බහින්න ඕනේ රෝමා රෝඩ් කියන ස්ටේෂන් එකෙන්. එතන වේදිකා ගොඩක් තියෙන, 8-9ක් තියෙන ස්ටේෂන් එකක්. එතනින් බැහැලා අපේ ගමනාන්තය වෙන්නේ අද දවසේ, ඒ කියන්නේ මේ ටුවර් එකේදී බ්‍රිස්බේන් වලට යද්දී අපේ ගමනාන්තය වෙන්නේ බ්‍රිස්බේන් සවුත් ස්ටේෂන් එක. ඉතින් මේ බ්‍රිස්බේන් සවුත් ස්ටේෂන් එක ගාවින් තමයි ඇවිදන් යන දුරකින් තමයි ඔගොල්ලෝ ඉස්සරහට වීඩියෝ එකේ දකින බ්‍රිස්බේන් වීල් එක තියෙන්නේ. මේක දකුණු අර්ධගෝලයේ තියෙන විශාලම වීල් එක. ඉතින් මේ ඉන්නේ රෝමා ස්ට්‍රීට් කියන ස්ටේෂන් එකේ. මෙතන ප්ලැට්ෆෝම් 10ක් තියෙන මේ බ්‍රිස්බේන් වල මම හිතන්නේ ලොකුම ස්ටේෂන් එක. ලංකාවේ ගත්තොත් මරදාන, කොටුව ඒ වගේ ස්ටේෂන් එකක්. සිඩ්නි වලින් කියනවනම් සෙන්ට්‍රල් වගේ ලොකු ස්ටේෂන් එකක්. අපි මෙතනින් බැහැලා යන්න හදන්නේ සවුත් බ්‍රිස්බේන් ස්ටේෂන් එකට. මෙතන තමයි අර ෆේමස් බ්‍රිස්බේන් සයින් එක, ඒ වගේ බ්‍රිස්බේන් සර්කල් එක, ඒ වගේ දේවල් ටිකක් තියෙන. ඉතින් මේ ඇට්‍රැක්ෂන් ටිකට යන්න බලාගෙන අපි මෙතන ඉඳන් ඊළඟ ප්ලැට්ෆෝම් එකට යන්නේ, ඊළඟ ස්ටේෂන් එකට යන්නයි හදන්නේ. ඉතින් අපි බ්‍රිස්බේන් සවුත් බ්‍රිස්බේන් ස්ටේෂන් එකට යන ගමන් ඉතින් බ්‍රිස්බේන් සිටි එක ගැන කියනවා නම් බ්‍රිස්බේන් සිටි එක අපි දැක්ක විදිහට සෑහෙන ලොකු සිටි එකක්. අපි කවුරුත් දන්න විදිහට ඕස්ට්‍රේලියාවේ 3 වෙනියට තියෙන ලොකුම සිටි එක ජනගහනය අතින් ගත්තත්. ඉතින් මේක ඔක්ලන්ඩ් වගේ මම හිතන්නේ කීප ගුණයක් විශාලයි. අපි මේ යන්නේ මේ ප්‍රසිද්ධ බ්‍රිස්බේන් පුවරුව ගාවට. ඉතින් ඊළඟට අපි ගියේ මේ ප්‍රසිද්ධ බ්‍රිස්බේන් වීල් එක ගාවට. ඉතින් මේක දකුණු අර්ධගෝලයේ තියෙන ලොකුම වීල් එක කියලා තමයි මේක ඇතුලේ යන අනවුන්ස්මන්ට් එකේ කියන්නේ. ඉතින් මේක පටන් ගත්තාම, මේ වීල් එක කැරකෙන්න පටන් ගත්තාම මෙන්න මේ විදිහේ අනවුන්ස්මන්ට් එකක් යනවා. Which is Australia's third largest city and home to more than 2.2 million people. The Channel 7 Wheel of Brisbane is one of the largest wheels in the southern hemisphere. Standing 60 meters tall, manufactured in Holland, this wheel weighs over 335 tons, has 42 individual air-conditioned gondolas, and is a spectacular sight.
Sergeant Nigel being illuminated by over 80,000 LED lights. While you're enjoying the views, we'll point out some of the famous city features, which you can follow on your guided map. Don't forget, when you take a photo or selfie, tag us here at the Channel 7 Wheel of Brisbane. We love seeing sky-high smiles and sharing your experience. Let's start with location one, the mighty Brisbane River. This river's source is located over 300 kilometres away near the town of Kingaroy. In January 2011, Brisbane experienced one of its most devastating floods, with levels peaking at 4.46 metres. The Brisbane River floodwaters surged around us here in the Channel 7 Wheel of Brisbane, and we were fortunate to have no major... ඉතින් ඒ ඇනවුස්මන්ට් එකේ ගොඩක් කාරණා කියවෙනවා ඒකෙන් බ්‍රිස්බේන් නගරය ගැන සහ ඒගොල්ලෝ තෝරාගත්ත ලොකේෂන් කීපයක් ගැන විස්තර කියනවා. ඉතින් ඒක ඉවර කරලා අපි ආවේ මේ බ්‍රිස්බේන් නගරයේ මැද්දෙන් ගලාගෙන යන බ්‍රිස්බේන් ගඟේ ක්‍රූස් එකක් යන්න. ඉතින් මේ ක්‍රූස් එක යන්නත් ඕගලන්ට අර ගෝල්ඩ් කෝස්ට් වලදී ගත්ත ඒ කාඩ් එකම යූස් කරන්න පුළුවන්. ඒ ගෝ කාඩ් එකම යූස් කරන්න පුළුවන්. ආයිත් මතක් කරනවා, මතක ඇතුව ගන්න නිල් පාට කාඩ් එක ඔයගොල්ලෝ බ්‍රිස්බේන් යස් කරන්න බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් මේ ට්‍රැවලින් කොස්ට එක ගැන කියනවා නම් මේක සෝන් වයිස් සහ ටයිම් වයිස් පදනම් කරගෙන තියෙන කොස්ට් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් නවසීලන්තෙත් මේ විදිහට තමයි තියෙන්නේ. ගොඩක් රටවල්වල මම දන්න තරමින් මේ විදිහට තියෙන්නේ. ඉතින් ඩොලර් දෙක තුන වගේ ප්‍රයිසස් තමයි සෝන් අතර කැපෙන්නේ. ඉතින් අපි මේ ආවේ ක්වීන් ස්ට්‍රීට් මෝල් එකට. ක්වීන් ස්ට්‍රීට් මෝල් එක කියන්නේ බ්‍රිස්බේන් වල තියෙන ප්‍රධානම ෂොපින් මෝල් එකක්. ඉතින් එතනින් අපි ලන්ච් එක අරගෙන බස් එකේ නැගලා මේ යන්නේ මවුන්ට් කූර්තා වලට. මවුන්ට් කූර්තා කියන්නේ ලොකු ලුකවුට් එකක්, ගොඩක් උසක පිහිටලා තියෙන. ඉතින් මේක නගරේ ඉඳන් කිලෝමීටර් 7ක් 8ක් වගේ දුරින් තමයි පිහිටලා තියෙන්නේ මේ මවුන්ට් කූර්තා ලුකවුට් එක. ඉතින් මේ අපි මේ ඉන්නේ බ්‍රිස්බේන් බොටැනිකල් ගාඩන් එකේ. ඕගලන්ට මේ පිටිපස්සෙන් පේන ඇති බ්‍රිස්බේන් බොටැනිකල් ගාඩන් එක. මේක සාමාන්‍යයෙන් බ්‍රිස්බේන් සිටි එකේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර ඈතින් තියෙන්නේ. මෙතනට බස් තියෙනවා. ඉතින් අපි බස් සර්විස් එකකින් අපේ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ ඇත්තටම මවුන්ට් කූතා. මවුන්ට් කූතා වල ලුකවුට් එකක් තියෙනවා. මෙතනට බ්‍රිස්බේන් සිටි එක ලස්සනට පේනවා. ඉතින් අපිට මේ මවුන්ට් කූතා තමයි ලොකවුට් එක තමයි බලන්න යන්න ඕනේ. මෙතන අපි නැවතිලා ඉන්න මේ 471 කියන බස් එක යනකම් මේ බස් එක කිලෝමීටර් 2ක් දුරට අපිව ගිහින් දානවා මවුන්ට් කූතා ලොකවුට් එක ගාවටම. ඉතින් බ්‍රිස්බේන් බොටනිකල් ගාර්ඩන් හෝල්ට් එකේ ඉඳලා මවුන්ට් කූතාවලට ඔන්න අපි ආවා. මගේ පිටිපස්සෙන් මේ පේන්නේ මේ බ්‍රිස්බේන් නගරය. ඇත්තටම මේ මවුන්ට් කූතා ලුකවුට් එක, මේ මවුන්ට් කූතා ලුකවුට් එකට හරි ලස්සනට මේ බ්‍රිස්බේන් නගරය පේනවා. ඉතින් බ්‍රිස්බේන් නගරය කියන්නේ ඕස්ට්‍රේලියාවේ තුන්වෙනියට විශාලතම නගරය. ඉතින් මේ සිටි එකේ අපිට යන්න පුළුවන් වුණා උගුළු කලින් දැක්කා වගේ මේ බ්‍රිස්බේන් වීල් එකට, ඒ වගේම බ්‍රිස්බේන් රිවර් එකේ පොඩි ක්‍රූස් එකක්. ඉතින් මෙතෙන්ට හැම එකම ස්පොට් කරන්න පුළුවන්. මෙතෙන්ට පේනවා බ්‍රිස්බේන් රිවර් එක, ඒ වගේම බ්‍රිස්බේන් සර්කල් එක. මෙතෙන්ට බස් එන්නේ පැයම් පැයට වගේ. ඉතින් අපි පැයක් මෙතන හිටියා ඉඳලා බ්‍රිස්බේන් සිටි එකට ආවා. ඉතින් මේ තියෙන්නේ සෙන්ට්‍රල් ස්ටේෂන් එක, බ්‍රිස්බේන් වල සෙන්ට්‍රල් ස්ටේෂන් එක. ඔන්න ගමනෙන් අද දවසේ සැලකියුතු කොටසක් ඉවර කරලා ඉන්නේ සෙන්ට්‍රල් ස්ටේෂන් එකේ. ඔගලන මතකනම් සිඩ්නි මගේ ටුවර් එකේ තමන් යනවා සෙන්ට්‍රල් කියලා ස්ටේෂන් එකකට. ඉතින් ඒ සෙන්ට්‍රල් එකට වඩා චුට්ටක් විතර පොඩි ස්ටේෂන් එකක්. ඉතින් මේක වෙන්න ඕනේ මං හිතන්නේ බ්‍රිස්බේන් වල මේන් ස්ටේෂන් එක. වැරදි නම් නිවැරදි කරන්න පුළුවන් බ්‍රිස්බේන් ඉන්න අයට. ඉතින් මම රෝමන් ස්ට්‍රීට් එකෙන් බහිද්දි මම හිතේ රෝමන් ස්ට්‍රීට් තමයි ලොකුම ස්ටේෂන් එක කියලා. මේකත් ඒ වගේම ලොකු ස්ටේෂන් එක, සමහරට එක ළඟ තියෙන ලොකු ස්ටේෂන් දෙකක්. ඉතින් මෙතනින් ආයි ගෝල් පෝස්ට් ලයින් එක යනවා. ගෝල් පෝස්ට් ලයින් එක ගිහිල්ලා ඒක හෙලන්ස්විල් දක්වා මේ ට්‍රේන් එක යනවා. හෙලන්ස්විල් වලින් අපි ඉන්න මන්ත්‍රා අපාර්ට්මන්ට් එකට යනවා ට්‍රෑම් එකේ. ඉතින් මේක තමයි අද දවසේ කතාව. අපි ඉස්සරහටත් බලමු, ලොකු වෙනසක් නැහැ. ඉතින් ආපු පාරෙම තමයි යන්නේ. නමුත් හෙට යන්න බලාපොරොත්තු වෙනවා මේ මම ගෝල්ඩ් කෝස්ට් එන්නත් ගොඩක්ම හේතු වුණ මේ මූවී වර්ල්ඩ් එක, කියන්නේ වෝනර් බ්‍රෝස් ලගේ තීම් පාර්ක් එක මූවී වර්ල්ඩ්. අපි ඒ කතන්දරෙත් බලමු ඉතින් හෙට. ඉතින් රන්දිලා ඉන්න වීඩියෝ එකත් අපි ඉස්සරහට යන්නයි හදන්නේ හෙලන්ස්විල් පැත්තට.
ඉතින් ඔන්න අපි යන ට්‍රේන් එක ආවා. මේ ට්‍රේන් එකේ හෙලන්ස්වෙල් වලට ගිහිල්ලා ඉතින් ඉඳන් ට්‍රෑම් එකේ යනවා. ඉතින් මතක් කරන්න ඕනේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඔයගොල්ලෝ ගෝල්ඩ් කෝස්ට් වල යූස් කරනවා නම් මයි ට්‍රාන්ස් ලින්ක් කියන ඇප් එක යූස් කරන්න. මේ දැන් ඕගලන්ට පේන්නේ මයි ට්‍රාන්ස් ලින්ක් ඇප් එකේ ලෝගෝ එක. ඉතින් මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕගලන්ට ඕන ඉන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. කොතන ඉඳන් කොතෙන්ටද යන්න ඕනේ කියන එක ඕගොල්ලෝ ෆීඩ් කරාට පස්සේ විස්තර වැටෙනවා ට්‍රේන් තියෙන වෙලාවල්. ඉතින් ගුඩ් මෝර්නින්. ඔන්න අද අපේ ගෝල්ඩ් කෝස්ට් ට්‍රිප් එකේ තුන්වෙනි දවසේ උදේ පාන්දර උදේ දැන් 6ට විතර. ඉතින් පිටිපස්සෙන් පේන්නේ සර්ෆිස් පැරඩයිස් සිටි එක, මේ බීච් එක සර්ෆිස් පැරඩයිස්. ඉතින් මේ හරියට කියන්නේ සර්ෆිස් පැරඩයිස් නෝත් ඉන්නේ මන්ත්‍රා අපාර්ට්මන්ට් එකේ. ඉතින් සර්ෆිස් පැරඩයිස් ගත්තට පස්සේ ස්ටේෂන් ටිකෙන් ට්‍රෑම් ස්ටේෂන් 4-5ක් පුරාවට මේක විහිදිලා තිනවා. හරිම හැපනින් සබර්බ් එකක් ගෝල්ඩ් කෝස්ට් වලට තියෙන. ඉතින් අපි අද යන්න හදන්නේ මූවි වර්ල්ඩ් එකට. මූවි වර්ල්ඩ් කියන්නේ වෝනර් බ්‍රෝස්. අපි ඔක්කොම දන්නවා මේ වෝනර් බ්‍රෝස් කියන කම්පැනිය වෝනර් බ්‍රෝස් ලගේ මූවි වර්ල්ඩ් එකට. ඉතින් මේගොල්ලන්ගේ තව තීම් පාර්ක්ස් කීපයක්ම තියෙනවා. ඊට අමතරව මූවි වර්ල්ඩ් එක තියෙනවා, සී වර්ල්ඩ් එක තියෙනවා, තව ඩ්‍රීම් වර්ල්ඩ්, මේ වගේ තීම් පාර්ක් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මූවි වර්ල්ඩ් එකට යන්න තෝරගත්තා. මේකේ මේ හයිපර් කෝස්ට් එකක් තියෙනවා, ටිකක් වේගෙන් යන මම දන්න තරමින් දකුණු අර්ධගෝලයට තියෙන වේගවත්ම හයිපර් කෝස්ට් එක. මේක රෝල කෝස්ට් එකක් කියලා නෙමෙයි මේගොල්ලෝ හඳුන්වන්නේ, හයිපර් කෝස්ට් එකක් කියලා. ඉතින් බලමු අපි අද දවසේ අන්තිම දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා ගෝල්ඩ් කෝස්ට් නගරයේ ඇතුලේ. අපාර්ට්මන්ට් එකක්ම ගත්ත නිසා අපිටම උදේ කෑම එක හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඉන්නේ හෙලන්ස්වෙල් ස්ටේෂන් එකේ. මේ හෙලන්ස්වෙල් ස්ටේෂන් එකෙන් බස් එකට මාරු වෙන්න ඕනේ මූවි වර්ල්ඩ් එකට යන්න. ඉතින් මේක මහදුරක් නෙමෙයි. සර්ෆිස් පැරඩයිස් ඉන්නවනම් සර්ෆිස් පැරඩයිස් යන ප්ලෑන් කරන කෙනෙකුට පැය භාගයක වගේ දුරක් තියෙන හෙලන්ස්වෙල් වලට එතන ඉඳන් විනාඩි 15කින් විතර යන්න පුළුවන් මේ මූවි වර්ල්ඩ් එකට යනවනම්. ඉතින් අපි බලමු මූවි වර්ල්ඩ් එකේ මොනවද තියෙන ඇට්‍රැක්ෂන්ස් විස්තර. හෙලන්ස්වෙල් ට්‍රෑම් ස්ටේෂන් එකට ආවට පස්සේ එතනින් මාරු වෙන්න තියෙනවා මෙන්න මේ TX7 කියන බස් එකට. ඉතින් මේ TX7 කියන බස් එක තමයි අපිව ගෙනියන්නේ වෝනර් බ්‍රෝස් මූවි වර්ල්ඩ් එක වෙනකන් ගොන්න බස් එක එනවා. ඉතින් අර අපි ගත්ත ගෝ කාඩ් එකම යූස් කරලා මෙතන යන්න පුළුවන්. ඉතින් මෙතනින් මාරු වුණා කියලා ආයි අමුතුවෙන් ඕගලංගෙන් සල්ලි කැපෙන්නේ නැහැ. හෙලන්ස්වෙල් වලින් ටැප් ඔෆ් කරද්දී කැපුණාට පස්සේ ගානක් ඔයා ඒ වෙලාවෙම නම් මේකට මාරු වුණේ නැත්නම් ඊළඟ පැය කීපය ඇතුළ නම් මේකට මාරු වුණේ. ඉතින් මේකේ මේකෙන් ටැප් ඔෆ් කරද්දී ඔයාට වැටෙන්නේ චාර්ජ් එක 0 කියලා. ඉතින් මේක තමයි මම අර කලිනුත් කිව්ව සෝන් සහ ටයිම් බේස් කරලා කරන පේමන්ට් එක. ඉතින් අපි හරියටම මේක අරින වෙලාවටම මෙතෙන්ට ආවා. මේක අරින්නේ 10ට වෝනර් බ්‍රෝස් මූවි වර්ල්ඩ් එක උදේ 10 වෙද්දී අරිනවා. ඉතින් 9:50 විතර වෙද්දී තිබුණ තත්ත්වය තමයි මේ. අපි කලින් ටිකට් ගත්තා. ඉතින් ඕගලන්ටත් පුළුවන් ටිකට් කලින් ගන්න. ඒ වගේම තීම් පාක්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇප් එකිනුත් ඔයගලන්ට විස්තර ගන්න පුළුවන්. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ හයිපර් කෝස්ටර් එක. මේ හයිපර් කෝස්ටර් එක මෙතන කට්ටි යන්නේ නැහැ. මේ හයිපර් කෝස්ටර් එක මේගොල්ලෝ ට්‍රයල් කීපයක් යවලා බලනවා පළවෙනි, ඒ කියන්නේ මුලින්ම පටන් ගන්න කලින්. මේ උදේ 10 වෙද්දි හරියටම පටන් ගන්න කලින් යවන ට්‍රයල් කීපය මම හිතන්නේ 10ක් 15ක් වට යවනවා. ඉතින් මෙන්න මේ ආකෘතිය නැත්තම් මෙන්න මේ විදිහට තමයි මේ හයිපර් කෝස්ටර් එක යන්නේ. මේක දකුණු අර්ධ ගෝලයේ තියෙන වේගවත්ම හයිපර් කෝස්ටර් එක. ඉතින් මේක මේගොල්ලෝ රෝලර් කෝස්ටර් කියන නමින් හඳුන්වන්නේත් නැහැ. මේගොල්ලෝ හයිපර් කෝස්ටර් කියන නමින් තමයි හඳුන්වන්නේ. ඉතින් දිග පෝලිමක් හිටියා උදේ 10 වෙද්දි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඕගලන්ට බලා ගන්න පුළුවන් හයිපර් කෝස්ටර් එකේ යන කට්ටියව. ඉතින් ඕගොල්ලෝ මුලින්ම මෙතෙන්ට ආවට පස්සේ හයිපර් කෝස්ටර් එකේ පෝලිමට ආවට පස්සේ ඕගොල්ලෝ ඒක දැකලා නිකන් ඩිස්කරේජ් වෙන්න එපා. මොකද මේ පෝලිම ටටක් ගාලා යනවා. මොකද මේ හයිපර් කෝස්ටර් එක විනාඩි 2-3ක් වගේ තමයි යන මුළු කාලය වෙන්නේ. හැම විනාඩි 2-3කට සැරයක්ම, මැක්සිමම් විනාඩි 5කට සැරයක්ම හයිපර් කෝස්ටර් රවුන්ඩ් එකේ යනවා. ඉතින් මේක යන්න බැරි වෙන්නේ නැහැ කාටවත්. ඕගොල්ලෝ ආපු ගමන් දිග පෝලිමක් දකි. ඉතින් ඒකට කලබල වෙන්න එපා. ඉතින්
අපේ හයිපර් කෝස්ට් එක ගාවට අපිට එන්න පුළුවන් වුණා සාමාන්‍ය විනාඩි 40ක 45ක වගේ කාලයක් පොලිමේ ඉඳලා. මොකද මේ අපි ඇතුළ يعني අපි ඇතුළට යන්න අපි පොලිමේ يعني ඇතුළට යන්නත් මේන් ගේට් එකෙන් ඇතුළට යන්නත් අපිට පොලිමේ ඉන්න වුණා. ඉතින් ගොඩක්ම ඊස්ටර් වීකෙන්ඩ් එක නිසා වෙන්න ඇති. මෙන්න මේ කට්ටිය හයිපර් කෝස්ට් එකේ ඔන්න යන්න පිටත් වුණා. මේගොල්ලෝ විනාඩි 3ක් 4ක් වගේ කාලයක් ඇතුලේ ගිහිල්ලා මේ එන විදිහ තමයි මේ. ඉතින් ඔයගලන්ට වෙනස පෙනෙයි. හරියට බැලුවොත් ආයි යවලායි බැක්වර්ඩ් කරලා බැලුවොත් ඔයගලන්ට පෙනෙයි යනකොට තිබ්බ මූණයි මේගොල්ලා එනකොට තිබ්බ මූණයි කොහොමද කියන එක. ඉතින් මේ හද්දැකීමට මූණ දෙන්න සූදානම් වෙලා ඔන්න අපිත් හයිපර් කෝස්ට් එකේ වාඩි වුණා. ඉතින් මේ උඩින් ලොක් වෙන එක මේ ඕගලංග ලොක් වෙන්නේ ඔටෝමැටික් ඔටෝමැටික් හරි ටයිඩ් මේ වගේන්. ඉතින් ඒක ඒක ගැන බය වෙන්න දෙයක් නෑ ඇත්තරම. ඊළඟට අපිට මෙන්න මේ ඇට්‍රැක්ෂන් එකෙත් යන්න පුළුවන් වුණා. මේ ඇට්‍රැක්ෂන් එක නම් ඇත්තරම ලංකාවෙත් මට මතක විදිහට මෙච්චරම උඩටද කියලා මට මතක නෑ. නමුත් ලංකාවෙත් ලෙෂර් වර්ල්ඩ් එකේ මම ගිහිල්ලා තියෙනවා මෙන්න මේ ඇට්‍රැක්ෂන් එකේ. මේ කියන්නේ මේ ආකෘතියට තියෙන ඇට්‍රැක්ෂන් එකක. ඉතින් මේකෙත් අපිට යන්න පුළුවන් වුණා. අර හයිපර් කෝස්ටර් එකේ ගිහිල්ලා ආවට පස්සේ ඇත්තරම අපි ඊළඟට රෝලර් කෝස්ටර් වල ගිය නැහැ. මේ මේ වගේ මේක වෙනත් රෝලර් කෝස්ටර් එකක්. ඉතින් මේ වගේ මම දැක්ක විදිහට රෝලර් කෝස්ටර්ස් තුනක් තියෙනවා අර හයිපර් කෝස්ටර් එකත් එක්ක. මේක ඇතුල් වෙනකොටම ඔයගලන්ට පේන රෝලර් කෝස්ටර් එක. ඒ වගේම මේක මේගොල්ලෝ එක එක නම් වලින් තමයි හඳුන්වන්නේ. තව 8 දෙනෙක් හෝ 4 දෙනෙක් එකපාර යන එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒක හඳුන්වලා තිබුණේ ග්‍රීන් ලැන්ටර්න් වගේ නමකින්. මේ තුනෙන් වේගෙන්ම යන්නේ හයිපර් කෝස්ටර් එක. පේනවනේ පිටිපස්සෙන් තියෙන ඇට්‍රැක්ෂන් ටෝගේ. මේ පිටිපස්සෙන් පේන මේ හයිපර් කෝස්ට් එක මේකේ ත්‍රිල් ලෙවල් එක මැක්සිමම් ත්‍රිල් ලෙවල් එකක්. ඉතින් මේකට ගියාට පස්සේ සෑහෙන්න දේවල් ෆීල් වෙනවා. අම්මෝ ඒක මාර එක්ස්පීරියන්ස් එකක් එතෙන්ට යන එක. මේ මූවී වලට ආවොත් ඕගොල්ලෝ බය නැත්තම් අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් කරන්න. එකට කියන්නේ හයිපර් කෝස්ට් එක කියලා. ඉතින් මේ ඒ වගේ පිටිපස්සෙන් පේනවා මේ උඩ පහළ යන අයිටම් එක. ඒ වගේ මෙතන රෝලර් කෝස්ටර් කීපයක්ම තියෙනවා. අපි බලමු තව ඉවෙන්ට් එකකට යන්න. හයිපර් කෝස්ටර් එකට ගිහිල්ලා ආපු ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. සුවනිය ෂොප් එකක් තියෙනවා. සුවනිය එකක් අපි සාමාන්‍යයෙන් එලියට ආවට පස්සේ සුවනිය එකක් ගන්නවා. ඒ ගියතන මතක් වෙන්න ගොඩක් වෙලාවට ගන්න මැග්නට් සුවනිය එකක්. ෆ්‍රිජ් එකේ අලවන්න පුළුවන්. ඒතර ගිය ඩෙස්ටිනේෂන් ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු තව මොනවද අපිට යන්න තියෙන ඇට්‍රැක්ෂන්ස් කියලා. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අද ත්‍රිල් ලෙවල් එක මැක්සිමම්. මේ රෝලර් කෝස්ටර් එක තමයි ඉතින් ගේට් එකෙන් එන්ට්‍රන්ස් එකේදීම පේන්නේ. මේ රෝලර් කෝස්ටර් එක මං හිතන්නේ ටිකක් ඒ කියන්නේ සිරස් අතර වැඩිපුර වාර ප්‍රමාණයක මේ රෝලර් කෝස්ටර් එක උඩට යනවා. ඉතින් ඊට පස්සේ අපි ගියේ ස්කුබිඩූ ෂෝ එකට. මේකේ ස්කුබිඩූ ෆිල්ම් එකක්, ඒ කියන්නේ විනාඩි 15ක 20ක විතර පොඩි ෆිල්ම් කොටසක් ඇතනම. ඒ කියන්නේ මේක සඳහා හදපු ෆිල්ම් කොටසක් පෙන්වනවා. මේ මේකේ ඉතින් අර ඩයිමෙන්ෂන් ගොඩක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. උගලන්ට හුළඟ එනවා, ඒ වගේම ඒ සීට්ස් එහාට මෙහාට මූව් වෙනවා. අර ෆිල්ම් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක හැමම ගන්න පුළුවන් එතන. ඊට පස්සේ අපි ආවේ මේ ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් මෙන්න මේ ෂෝ එකට. ඉතින් මෙතන ඇත්තම කාර් මේ විදිහට කාර් දෙකකින් මේ විදිහට ෂෝ එකක් කරනවා. ඉතින් මේ ෂෝ එක පටන් ගන්න කලින් මේ විදිහට ස්ක්‍රීන් එකේ පෙන්නනවා, විස්තර කරනවා මොකද්ද කරන්න යන්නේ කියලා. ඊට පස්සේ අනවුන්ස් කරන දෙන්නෙක් ඇවිල්ලා මේ ෂෝ එක. ඇත්තර මේකේ කොමඩි පාට් එකකුත් තියෙනවා. ඉතින් මේ කොමඩි පාට් එකට වෙනම කමීඩියන් කෙනෙක් ඇවිල්ලා එයා තමයි ඒ ඒ පාට් එක හැන්ඩල් කරන්නේ. ඒ වගේම ත්‍රිල් පාට් එකකුත් තියෙනවා. ඉතින් මේ මෙන්න මේ වාහන දෙකෙන් තමයි මුළු ෂෝ එක පුරාම ඒ ෂෝ එක කෙරෙන්නේ. ඉතින් මේක මට මතක විදිහට පැය භාගයක් වගේ මේ ෂෝ එක තිබුණා. එකනේ මේකටත් ගොඩක් අය එකතු වෙලා හිටියේ. මේ ෂෝස් ඔක්කොම පෙන්නන ටයිම් එකක් තියෙන, එකක් ඉවර වෙන්න එකක් ආයි යන්නේ නැහැ. හැමතිස්සෙම මේ ෂෝ ටයිම් එක මොකද්ද කියලා එන්ටර් වෙන තැන ගේට් එකේ ගහලා තියෙනවා. ඉතින් ඒක ඉවර වෙලා අපි මෙතෙන්ට ආවා. මෙතන මේගොල්ලන්ගේ පොඩි ස්ට්‍රීට් ඩ්‍රාමා එකක් වගේ තිබුණා. බැට්මෑන් එහෙම ඇවිල්ලා අන්තිමට මේ සතුරු ටිකට ගහලා පරාද කරන එකක්.
ඉතින් ඊට පස්සේ අපි ගියේ මෙන්න මේ හයිටම් එකේ. මේක ඔයගොල්ලෝ කලිනුත් දැක්කා. ඉතින් රෝලර් කෝස්ටර් එකයි ඔක්කොම ටික ඉවර කරලා අපි ආවා හෙලන්ස්වේල් වෙස්ට්ෆීල්ඩ් මෝල් එකට. මේ ඔයගලන්ට පේන්නේ හෙලන්ස්වේල් වෙස්ට්ෆීල්ඩ් මෝල් එක. ඉතින් ආවා වෙස්ට්ෆීල්ඩ් හෙලන්ස්වේල් වලට. ඉතින් හෙලන්ස්වේල් මේ බ්ලොග් එක පුරාවටම කියවුනමක්. ඉතින් ගෝල් කෝස්ට් ටුවර් එකේදී ගෝල් කෝස්ට් යන්න හැමතිස්සෙම හෙලන්ස්වේල් වලට, ඒ කියන්නේ ගෝල් කෝස්ට් ඉඳලා එරිට යනවනේ හැමතිස්සෙම හෙලන්ස්වේල් වලට තමයි ඒ ට්‍රෑම් ලයින් එක යන්නේ. ඉතින් ට්‍රෑම් ලයින් එක ඉවර වෙන තැන මෙතන මේ වෙස්ට්ෆීල්ඩ් සුපර් මාකට් එක, ඒ කියන්නේ වෙස්ට්ෆීල්ඩ් ෂොපින් මෝල් එක. වෙස්ට්ෆීල්ඩ් ගැන දන්නේ නැති අය ඉන්නවනේ, වෙස්ට්ෆීල්ඩ් කියන්නේ ඕස්ට්‍රේලියන් චේන් එකක්. ඉතින් ඒගොල්ලෝ කරන්නේ සුපර් මාර්කට්, ඒගොල්ලෝ කරන්නේ මේ ෂොපින් මෝල් ඉන්ඩස්ට්‍රියේ ඉන්නේ ඕස්ට්‍රේලියාවට නම් විශාල ප්‍රමාණයක් තියෙන වෙස්ට්ෆීල්ඩ්. නවසීලන්තයට තියෙන්නේ ඕක්ලන්ඩ් වල හතරක් පහක් තියෙන, ක්‍රයිස්ට්චර්ච් වල එකක් තියෙනවා. මේ ටික තමයි නවසීලන්තයට නම් තියෙන. ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය සබර්බ් එකක වෙස්ට්ෆීල්ඩ් එකක් මෙහෙම තමයි පේන්නේ. ඉතින් සෑහෙන්න විශාලයි. නිව්සීලන්ඩ් වල මං හිතන්නේ නිව්සීලන්ඩ් වල ලොකුම මෝල් එක සයිස් එකට විශාලයි මේ වෙස්ට්ෆීල්ඩ් හෙලන්ස්වේල් එක. ළඟදි හදපු තමයි පේන්නේ. ඉතින් මේකේ ෂොප්ස් දැක්කට පස්සේ මට අමුතුවෙන්, ඒ කියන්නේ අමුතුවක් නැහැ, මොකද නවසීලන්තේ තියෙන ෂොප්ස් ටිකම තමයි තියෙන්නේ. ඊට අමතරව ඕස්ට්‍රේලියන් චේන් කීපයක් තියෙනවා. ඊට අමතරව ඔක්කොම තියෙන්නේ නිව්සීලන්ඩ්. ඊට අමතරව ඔක්කොම තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන චේන් ටික නිව්සීලන්ඩ් වලත් තියෙනවා. ඉතින් බලමු මේකේ තියෙන ෂොප්ස් ගැන පොඩි ස්ටඩි එකක් කරමු. නවසීලන්තේට එන්නේ ඉන්නයට, ඇවිල්ලා ඉන්නයට පොඩි විස්තරයක් දැනගන්න පුළුවන් මෙහි තියෙන ෂොප්ස් ගැන. ඉතින් අපි හරි කැමති බීමක් තමයි මේ බබල් ටී කියන්නේ. මේ මම දැක්ක ගොංචා එකක් තියෙනවා. ගොංචා කියන්නේ නිව්සීලන්ඩ් වලත් තියෙන, ඒ වගේම ඉන්න කාගිල් වල නම් නැහැ. බබල් ටී චේන් එකක් මට මතක විදිහට කොරියන් හෝ චයිනීස් හරි හොංකොං හරි චේන් එකක්. ඉතින් මේ ඉස්සරහම පේන්නේ ඇල්ඩි එක. මේ ඇල්ඩි කියන්නේ අඩුවට බඩු ගන්න පුළුවන් සුපර් මාකට් එකක් ඕස්ට්‍රේලියාවේ තියෙන. මේක වුල්වර්ත් එකට වඩා ගණන් අඩුයි. ඉතින් ඒ ඔයගොල්ලෝ දැක්කේ ඇල්ඩි එක, මේ මම දන්න තරමේ වුල්වර්ත් එකට වඩා සෑහෙන අඩුවට බඩු තියෙන තැනක් ඇල්ඩි එක. ඉතින් ඉන්නේ හෙලන්ස්විල් වල ගෝල්ඩ් කෝස්ට් වලට පැය භාගයක විතර දුරින් සහ බ්‍රිස්බෙන් වලට විනාඩි 45ක විතර දුරින් තියෙන හෙලන්ස්විල් කියන සිටි එකේ ටවුන් එකේ තියෙන වෙස්ට්ෆීල්ඩ් එක ඇතුලේ අපි ගියද මේක මට පේනවා තව කෝල්ස් එකක් තියෙනවා. කෝල්ස් කියන්නේ මේ ඇල්ඩි එක වගේම නැත්නම් වුල්වර්ත් එක වගේම සුපර් මාකට් එකක්. කෝල්ස් එකෙත් ගොඩක් අයගේ ෆේමස් තැනක් කෝල්ස් එක කියන්නේ. ඉතින් මේකෙත් ගණන් ටිකක් අඩුයි කියන එක තමයි මම දැනුවත් වෙලා තියෙන්නේ. Hi, I'll have a choco milk tea and what caramel options you got? What are the caramel options you got? Caramel. Caramel. Yeah? Caramel milk tea. Okay, caramel milk tea. What? Sorry? Sugar level, ice level. Sugar standard, man. Yeah, standard for both. Both? Yep. Yeah. Any topping for them? Huh? Would you like any topping for the drink? No, no. No topping? No. And no pearls as well. You want pearls? No pearls. No pearls for the chocolate. No topping? No, no, no. Yep. And anything else? No, that's it. They were card or cash? Card. ඉතින් වැඩ සරහන් ඉවර කරලා ඔන්න තුන්වෙනි දවසේ නිමාව තමයි හෙලන්ස්වේල් ස්ටේෂන් එකේදී මාක් කරන්න. ඉතින් හෙලන්ස්වේල් ස්ටේෂන් එකේ සුපුරුදු විදිහට මෙතන ෂොපින් මෝල් එකට ගියා. ඉතින් මෙතනින් පස්සේ නෝමල් රූට් එකේ, කියන්නේ අපේ සුපුරුදු ලයිට් ට්‍රේල් එක නැත්තම් ට්‍රෑම් එකේ යන්න හදන්නේ ඉන්න තැනට මන්ත්‍රා සන්රයිස් එකට. ඉතින් අපි පහුවදා උදේම පිටත් වුණා. උදේ කියන්නේ ගොඩක් උදේ පිටත් වුණා යන්න. ඉතින් මන්ත්‍රා අපාර්ට්මන්ට් එකේ කී එක ඒගොල්ලෝ බොක්ස් එකක්
තියලා තිබුණ දාන්න. ඉතින් මොකද මේ අපි චෙක් අවුට් වෙන ටයිම් එකේ මේගොල්ලෝ නැහැ. ඉතින් මේ බස් එකේ තමයි අපි ගියේ ආයිත් ගෝල්ඩ් කෝස්ට් එයාපෝර්ට් එකට. ඉතින් ගෝල්ඩ් කෝස්ට් ඉඳන් ක්වීන්ස් ටවුන් එනකෙනා නම් තන් ක්වීන්ස් ටවුන් වලින් නම් තමන්ගේ ජර්නි එක පටන් ගන්න ඉන්නේ ගෝල්ඩ් කෝස්ට් යන්න. ඉතින් එක ෆ්ලයිට් එකයි ඔපරේට් වෙන්නේ ජෙට්ස්ටාර් වලින් ඔපරේට් වෙන ෆ්ලයිට් එක විතරයි. ඒක උදේ 6:00 ගානකට ගෝල්ඩ් කෝස්ට් එයාපෝර්ට් එකේ ඉඳන් ක්වීන්ස් ටවුන් වලට පිටත් වෙන්නේ. ඉතින් පැය දෙකකටවත් කලින් ඉන්න ඕනේ නිසා අපි පාන්දර 4:00 වගේ වෙද්දි මෙතෙන්ට ආවා. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. පාන්දර 3:00 ගානට තමයි අපි, මොකද අපි හිතියේ සර්ෆේස් පැරඩයිස් නිසා, සර්ෆේස් පැරඩයිස් නම් සාමාන්‍ය විනාඩි 45ක විතර ඩියුරේෂන් එකක් එන්න ඕනේ. ඉතින් පාන්දර 3:00 මට මතකයි බස් තිබුණා. මං දන්න තරමින් මේ එයාපෝර්ට් එකට අපි ආපු බස් එක පැයෙන් පැයට වගේ පැය 24 පුරාම මේ බස් එක තියෙනවා. ඉතින් මේ පාන්දර ක්වීන්ස් ටවුන් සමවෙන්න ගෝල්ඩ් කෝස්ට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ. ඉතින් මේකෙත් මම දැකපු විශේෂ දෙයක් තමයි මේකෙ චෙකින් වෙද්දි මේ තැන් දෙකකින් ඕගොල්ලන්ගේ බැගේජ් ස්ක්‍රීන් වෙනවා. මුලින්ම ඕගොල්ලෝ ඩොමෙස්ටික් ටර්මිනල් එක හරහා ගිහිල්ලා ආයිත් ඉන්ටර්නැෂනල් ටර්මිනල් එකට එනකොට ආයි ඉන්ටර්නැෂනල් ටර්මිනල් එකේදී ඉන්ටර්නැෂනල් වලට ගැලපෙන විදිහට ඒගොල්ලෝ බැගේජ් ස්ක්‍රීනින් කරනවා. ඉතින් අපි මේ ක්වීන්ස් ටවුන් කියලා මෙතන මේ සයින් බෝඩ් එකේ ගහලා තියෙනවා වගේ අපි බලන් ඉන්නවා ෆ්ලයිට් එක එනකන්. ඔන්න දැන් ෆ්ලයිට් එක ආවා. හැබැයි ජෙට්ස්ටාර් ගැන මේ ට්‍රිප් එකේදී අපිට ජෙට්ස්ටාර් වලින් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. වෙලාවටම ෆ්ලයිට් එක තිබුණා පිටත් වෙනකොට සහ එනකොට. මම දන්නවා ගොඩක් මේ විශේෂයෙන් මේ නවසීලන්ත ජාතිකයෝ ගොඩක් ජෙට්ස්ටාර් යන්න කැමති නැහැ, මේක ඩිලේ වෙනවා, සර්විස් එක හරි නැහැ කියලා. මට මේ අවුරුදු කීපයක් ඇතුළේ ජෙට්ස්ටාර් සම්බන්ධ අත්දැකීම නම් ඊට වඩා හත්පසින්ම වෙනස්. මට එහෙම කිසිම ප්‍රශ්නයක් ඇත්තටම ජෙට්ස්ටාර් වලින් වෙලා නැහැ අද වෙනකන්. ඉතින් ඒක හැමතිස්සෙම ඉතින් වෙනස් වෙනවා එක එක්කෙනාගේ අත්දැකීම අනුව, එක එක්කෙනා ලැබපු දේවල් අනුව. ඉතින් ඔන්න ෆ්ලයිට් එක උදේ යන්න පිටත් වෙනවා. ඇත්තනම ගොඩක් හොඳ කාලගුණයක් තිබුණ වෙලාවක්, උදේ 6:30 විතර මේ වෙලාව ෆ්ලයිට් එක යන්න පිටත් වුණා. ඉතින් මෙතෙන්දි ආයිමත් මතක් කරන්න ඕනේ ජෙට්ස්ටාර් ෆ්ලයිට් එක උදේ 6:00 ගන්නට තියෙන එක විතරයි එකම ඩිරෙක්ට් ෆ්ලයිට් එක ක්වීන්ස් ටවුන් වලට තියෙන. ඉතින් මේකේ යනවා නම් ඕගොල්ලෝ සර්ෆේස් පැරඩයිස් වගේ නම් ඉන්නේ ඕගොල්ලෝ ඌබර්වත් එහෙම ටැක්සි සර්විස් එකක් යන්න ඇත්තම ගන්න ඇත්තම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිත් එහෙම තමයි හිතාගෙන හිටියේ, හැමදේම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කරාට පහුවදා උදේ එන එක බස් එකක එන්න පුළුවන් කියන එක අපි ඇත්තම හිතුවේ නැහැ. පස්සේ මම එකමට මේ ඇප් එක චෙක් කරාම මම දැක්කා පැයෙන් පැයට වගේ මේ බස් එක තියෙනවා. ඉතින් එකම දේ තමයි මේ බස් එකෙන් බහැලා මීටර් 500ක් විතර පයින් එන්න ඕනේ අර ඔයගොල්ලෝ කලින් දැකපු වීඩියෝ එකේ දැක්කා වගේ. ඉතින් අපි ක්වීන්ස් ටවුන් අපි එතනින් පිටත් වුණා. ඉතින් මේ තියෙන නිව්සීලන්ඩ් වලට අලුතෙන් එනකන් නම් මේ වගේ ට්‍රැවල් ඩික්ලරේෂන් එකක් ඕගලන්ට ෆිල් කරන්න දෙනවා ෆ්ලයිට් එකේදී. මේක ඔන්ලයින් උත් ෆිල් කරන්න පුළුවන්. ඉතින් මම මේකේ පොඩි වීඩියෝ එකක් ගත්තා. මේකේ විශේෂ දේවල් වලට අහන්නේ ඕගොල්ලෝ කෑම ගේනවාද කියන එක. ගොඩක්ම ෆ්‍රෙෂ් කෑම ජාති ගැන තමයි නිව්සීලන්ඩ් බයෝ සෙකියුරිටි එක ගොඩක් කන්සර්න් වෙන්නේ. නිව්සීලන්ඩ් කියන්නේ ගොඩක් ස්ට්‍රික්ට් බයෝ සෙකියුරිටි අතින්. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ගේන ෆ්‍රෙෂ් කෑම ජාති, පළතුරු ජාති මේ වගේ දේවල් ගේන්න බැහැ ඇත්තටම. මේවා ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලෝ උයපු කෑම ඒ වගේ දේවල් ගිනවනවා, ඒවා කොහොමද ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඊට අමතරව සපත්තු ගැන මේගොල්ලන්ගේ කන්සර්න් එකක් තියෙනවා මේ බයෝ සෙකියුරිටි නිසා. ඊට අමතරව සාමාන්‍ය ප්‍රොහිබිටඩ් දේවල් ගේන්න බෑ. ඉතින් ඔන්න කතාවෙන් ක්වීන්ස් ටවුන් වලට ආව මේ ඔයගොල්ලන්ට පේන්නේ නිව්සීලන්ඩ් වල වෙස්ට් බෝඩර් එකෙන් ඇතුල් වුණාට පස්සේ. ඔන්න ක්වීන්ස් ටවුන් එයාපෝර්ට් එකේ ලෑන්ඩ් කරා අපි. ඔන් ටයිම් තිබුණා උදේ එද්දිත් සහ ක්වීන්ස් ටවුන් වලින් පිටත් එද්දි සහ එතෙන්ට එද්දිත්. ඔන්න ඉතින් දවස් 4ක ගෝල්ඩ් කෝස්ට් ගමනේ නිමාව මේ විදිහට මාක් කරනවා. ඉතින් බොහොම ස්තුතියි බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටියට. ආයි ආවා අපි පාක් කරපු තැනටම. ඉතින් බොහොම ස්තුතියි, අපි ළඟදිම තව වීඩියෝ එකක් එකතු වෙමු. ආයි ට්‍රැවල් බ්ලොග් එකක් එක්ක සහ මොන හරි ඉන්ෆර්මේෂන් නිව්සීලන්ඩ් සම්බන්ධව තිබුණොත් ඒක අනිවාර්යෙන් අරන් එන්න. බොහොම ස්තුතියි.